අයිබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම සුපන් භාග්‍යා වීරකෝන් මුලින්ම අවධානය ප්‍රධාන පුවත් ශීර්ෂ පාට වෙත. අපනයන ශේස්ත්‍රයට ඉදිරි අයවැයෙන් වැඩි ඉඩක් ජනපති කියයි. දේශපාලන වාසි එපා. විමර්ශනවලට ඉඩ දෙන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජීවිතේ තර්ජනයක් තියෙනවා කියලා හිතුවත් එතුමාට ඇවිල්ලා අපෙන් ආරක්ෂා ඉල්ලන්න පුළුවන්. ඉතින් මේකෙන් මේ නිකන් දේශපාලන වාසි හදන්න යන්න එපා. එන්ටර්ප්‍රයිස් සමග සංවර්ධන සංග්‍රාමය ඉදිරියටම. අපනයන ක්ෂේත්‍රයේ බාධා ඉවත් කිරීම පිළිබඳ ඉදිරි අයවැය යෝජනා තුළින් අවධානය යොමු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. 2018 අපනයන සම්මාන උළෙල අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අපනයන සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 22 වරටයි. අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙන් ඇගැයීම වෙනුවෙන් අපනයන සංවර්ධන මණ්ඩලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධාන කරනවා. 2017-2018 වසරවලට අදාළව ක්ෂේත්‍ර 11ක් යටතේ මෙහිදී සම්මාන පිරිනැමුණා. අපනයන ක්ෂේත්‍රයේ පිරිස් දිරිගැන්වීමට මෙන්ම ඔවුන්ගේ ගැටලු විසඳීමටද රජය නිරන්තරයෙන් මැදිහත්වීම සිදුකරන බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. 2015 වසරට සාපේක්ෂව මේ වන විට අපනයන ක්ෂේත්‍රය තුළ ඉදිරි පැමිණ සිටියද තවත් ලබා ගත යුතු ජයග්‍රහණ රැසක් පවතින බව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. අපනයන කර්මාන්තයේ සඳහා තිබෙන බාධාවන් ඉවත් කිරීම වගේම විදේශ වෙළඳපළට සුදුසු නිෂ්පාදන ක්‍රියාවලිය දැනට වඩා බොහෝ ශක්තිමත් වීම ඉතාමත් අවශ්‍යයි යන්න මගේ හැඟීමයි. ඔබ සමග කතා කළොත් බොහෝ විට කියන පළවෙනි කාරණය තමයි රජයේ වගකීතු ආයතන පාර්ශවයන් අපිව හමුවෙන්නේ, අපිත් එක්ක කතා කරන්නේ, අපේ ප්‍රශ්න තේරුම් ගන්න, ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නේ නැහැ. එවැනි දුර්වලතාවයන් තිබෙනවා නම් අදාළ අමාත්‍යංශ රාජ්‍ය ආයතන වගකීතු පුද්ගලයන් සෑම කෙනෙක්ම අපනයන කරුවන් සමග ඉතා සුහද මිත්‍රශීලී භාවයකින් කටයුතු කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා ඔබට තිබෙන්නා වූයේ බාධාවන් ඉවත් කිරීමට අපි ඉදිරි අයවැය යෝජනා නොවැම්බර් මාසයේ 5 වෙනිදා ඉදිරිපත් කරන අයවැය යෝජනාවලටද ඉදිරිපත් කිරීමට මේ වන විටත් සාකච්ඡා කර එහි අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගෙන ඇති බව විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. චීන ණය සහ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. චීන ණය සහ ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. අදාළ සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ගැටලු නිරාකරණය සඳහා ගතයුතු පියවර පිළිබඳ මෙහිදී අවධානය යොමු වුණා. ජනතා සුභසිත වෙනුවෙන් ක්‍රියාත්මක මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කිරීමට රජය කඩිනම් පියවර ගන්නා බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ අතර ජනාධිපති කාර්යාලයේදී සර්ටූරා 2018 වැඩසටහනේ ප්‍රථම නිරලාංඡනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම සිදු කෙරුණා. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අතින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ මෙහෙයවීමෙන් ලබන 21 වනදා සිට 23 වනදා දක්වා ධර්මරාජු විද්‍යාලයේ ලේක්විව් පාක් ජාත්‍යන්තර බලදක්ෂ මධ්‍යස්ථානයේදී සර්ටූරා 2018 වැඩසටහන පැවැත්වීමට නියමිතයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇතුළු වැඩසටහන් සමග රටේ සංවර්ධන සංග්‍රාමය ඉදිරියටම ගෙන යන බව රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුළු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
දවන්ත සංවර්ධන ක්‍රියාවලියන් ගණනාවක් අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගය විතරක් නෙමෙයි විශාල ජල ව්‍යාපෘති ගණනාවක් අපේ රටේ අද ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ අද ගමේ ජනතාවගේ ගම්පෙරළි වැඩසටහන දැන් ආරම්භ කළා දිනක් මේ අවුරුදු 3 තුල අපි ලබාගත්තේ ජයග්‍රහණ රටේ ජනතාවට බුද්ධි විඳින්න අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. ගමේ තියෙන වැවද, ගමේ තියෙන පාරද, ගමේ පන්සලද මේ සියල්ල සංවර්ධනය කරන්න මේ වෙන විට මුදල් අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් නැත්නම් ආසනවලට වෙන් කරලා තියෙන පළවෙනි අදියර හැටියට. ව්‍යවසායකයන් ලක්ෂයක් වැඩි කරන්න අවශ්‍ය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙනවා. මෙවැනි කටයුතු ගණනාවක් අපිට ක්‍රියාත්මක කරන්න අවස්ථාව උදා වුණේ පහුගිය අවුරුදු 3 තුල අපි රටේ ඉතාමත් හොඳ කළමනාකාරීත්වය තුළ ආර්ථිකය හසුරුවපු නිසා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන්ද ඒ මහතා මෙහිදී අදහස් පළ කළා. බලයට පැමුණු වහාම අපි පඩි වැඩි කරලා තියෙනවා රජයේ නිලධාරින්ගේ අවුරුදු 5 තුල එයාගේ පඩිය දෙගුණයක් වෙන ආකාරයෙන් සමෘද්ධි සහනාධාරය බලයට පත් වුණු වහාම දෙගුණයකින් තුන්ගුණයකින් අපි වැඩි කරලා තියෙනවා. ඉදිරියේදී දැන් අපි ආරම්භ කරා මහතලෙන් පොළොන්නරුවෙන් අපි ආරම්භ කරා සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු කණ්ඩායමක් සිටි අසාධාරණ ලක් වෙලා ලංකාව පුරාම නොලැබිලා හිටපු ලක්ෂ 2 කට සහනාධාරය ලබා දීමට දැන් ආරම්භ කරලා තියෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනයට කළ බව කියන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විමර්ශන අවසන් වූ පසු සියලු තොරතුරු හෙළි කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. මෙය දේශපාලන වාසි වෙනුවෙන් භාවිත නොකරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී යොමු කර තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අස්ථාවර නියෝග 27/2 යටතේ ප්‍රශ්න කළේ මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මකද යන්නයි. මෙම හෙළිදරව්වෙන් ආවරණය වෙන කරුණු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2018/9/14 වන දින විමර්ශනයක් ආරම්භ කර එහි ඉදිරි විමර්ශන පවත්වාගෙන ලබන අතර ඒ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ 2018/9/17 වන දින කරුණු වාර්තා කර ඇත. වැඩිදුර විමර්ශනය සඳහා අදාළ කර ගැනීමට දෙවොන් ශාලාවේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ හඬ රූපපටි එම මාධ්‍ය සාකච්ඡාව ආවරණය කරන ලද මාධ්‍ය ආයතන වලින්ද නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් ඒ පිළිබඳ මාධ්‍ය ආයතන වලින් කරන ලද විමසීම් වලට අදාළ හඬපටි වලද පිටපත් එකී මාධ්‍ය ආයතන වලින් ලබා ගැනීමට අධිකරණයේ නියෝග ලබාගෙන එම අධිකරණ නියෝග අදාළ මාධ්‍ය ආයතන වලට බාර දීමට කටයුතු කර ඇත. මෙතෙක් එම හඬ රූපපටි සහ හඬපටි ලැබී නොමැත. එම විමර්ශන කටයුතු සඳහා නාමල් කුමාර මහතා විසින් සංවාද පටිගත කිරීමට යොදාගත් ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාගෙන ඇත. මේ විමර්ශන කටයුතු අපක්ෂපාතීව විනිවිදව සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද ඉල්ලීමක් ප්‍රකාරව නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ සිට පොලිස් මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ දිසාවෙත ස්ථාන මාරු කර යව ඇත. ඒ අනුව නාමල් කුමාර මහතා විසින් කරන ලද හෙළිදරව්වෙන් අනාවරණය වන කරුණුවල සත්‍යතාවය පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරගෙන යන ලබයි. විමල් වීරවංශ මන්ත්‍රීවරයා නැගී සිටමින් ප්‍රශ්න කළේ චෝදනාවට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට නොගන්නේ ඇයිද යන්නයි. මේ කටයුතු කරන්න පුළුවන් පොලිස් කොමිසමට අපි මූලික විමර්ශන කටයුතු කළා. ඒ සම්බන්ධව පොලිස් කොමිසමට අපි වාර්තා කරනවා. අපි අදාළ පරීක්ෂණය කරනවා. මූලික පරීක්ෂණය කළා අපි අවශ්‍ය පියවර ගන්නවා. ඉතා ඉක්මනින් ඒ සම්බන්ධ පියවර ගන්න බය වෙන්න එපා. අධිකර ජනාධිපතිතුමා අපේ රටේ පළවෙනි පුරවැසියා. සුමගේ ආරක්ෂාව සම්බන්ධව ආරක්ෂක අංශත් පොලිසියත් ඒ කටයුතු කරනවා. අනිත් එක්කන ලංකාවේ පුරවැසියෙක් නොවුණත් ඒ ආරක්ෂාව දෙන්න අපි කටයුතු කරනවා. එච්චරයි. පුජ්‍යලයා කියනවා නම් ආරක්ෂාව ඕන කියලා පැමිණිල්ල සම්බන්ධව අපි ලෑස්ති. ඒ වගේ පුජ්‍යලයේ ආරක්ෂාව අපේ නීති ආසාම ඇමතිතුමා කිව්වා එතුමා ඒ කරුණු ටික ඔක්කොම ලබලා දෙන්නම් කියලා. කථානායකතුමනි සම්ප්‍රදායක් හැටියට විභාගයක් තියෙනකොට සියලුම කරුණු හෙළි කරන්නේ නැහැ. මෙතුමන්ලා අපේ ජනාධිපතිතුමා ගැන පෙන්නලා තියෙන උනන්දුව ගැන මම ස්තුති කරනවා. ඒත් එතුමා ජනාධිපති අපේක්ෂා කළා එතුමගේ ආරක්ෂාව අයින් කරනකොට කවුද කතා කරන්නේ මෙතන? ඒ කැක්කු මේ වෙලාවේ තිබුණාද? ඒ නිසායි විභාගයෙන් පස්සේ අර ගතියුදු පියර කුමක්ද කියලා අපිට වාර්තා කරන්න කිව්වේ. එතැයි එතකම් මේක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ජීවිතේ තර්ජනයක් තියනවා කියලා හිතුවත් එතුමට ඇවිල්ලා අපෙන් ආරක්ෂා ඉල්ලන්න පුළුවන්. මං දන්නේ හැටියට මේ දවස්වල ඉතින් එතන යන අර්බුදය අනුව භාග්‍යලාවට ඒකත් අපිට ලබලා දෙන්න. ඒක ගැන කිසිම සැකයක් තියන්න එපා. මේ ඉතින් මේකෙන් මේ නිකන් දේශපාලන වාසිය හදන්න යන්න එපා.
මේක ආරම්භ කරේ ජනාධිපතිතුමා ගැන අන්තිමට අවසන් කරේ පොලිස් පොලිස්තුමා ගැන ප්‍රශ්නේ තියෙන්නේ පොලිස් පොලිස්තුමාට වෙන්නේ හොඳයි පොලිස් පොලිස්තුමාගේ අඩුපාඩුකම් තියෙනවා නම් ඒවත් තේළුවේ මේ අඩුවක් තියෙනවා නම් හොඳද නරකද මොකද්ද කියලා ඒ විභාය කරගෙන යන්න දැන් දෙන්න පොලිස් පොලිස්තුමා කියලා තියෙනවා ජනාධිපතිතුමා කියලා තියෙනවා පොලිස් කොමිසමේ ඉඳන් මම කියලා තියෙනවා දැන් වාර්තා වෙනකන් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂකරු මන්ත්‍රීතුමාලාට ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමාගේ ආරක්ෂාව පිළිබඳ උත්සාහවන්ත වීම පිළිබඳව වර්තමාන ජනාධිපතිතුමාම අවස්ථා ගණනාවකම ප්‍රකාශ කරලා තියෙනවා අපි දැක්කා එතුමා 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් දිනුවේ නැත්තම් බම ගානක් වලපල්ලේ වලලා ඉවරයි කියන්නේ. ගරු කතානායකතුමනේ ඊයේ පැය 10කට අසන්න කාලයක් CID එක පරීක්ෂණ පවත්වලා ඒ CID එකේ නිලධාරීන් විසින් පොලිස් ජීප් රථයකම නැග්ගවලා මේ නාමල් කුමාර තමන්ගේ ගෙදරටම ගැරළුවා. මේක සම්පූර්ණ බොරුවක්. අපි අවශ්‍ය ආරක්ෂාව දීලා දිනවා. ඊයේ බොහොම ගෞරවයෙන් CID එක ඒගොල්ලෝ ගිහිල්ලත් ඇරියා. ඔබතුමාලාගේ කාර්යය තමයි ෆැමිලි කරුවන්ුත් ආරක්ෂාව උන්නේ නැහැ, විත්තිකරුවන් ආරක්ෂාව උන්නේ නැහැ. ඒ නිසා අපි ගෞරවයෙන් කියනවා නාමල් කුමාර විතරක් නෙමෙයි සියලු දෙනාම අපි ආරක්ෂා මේ අතර ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත හා ගුවන් සේවා පනත් යටතේ නියෝගය පිළිබඳ විවාදය ආරම්භ කරමින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළේ පලාලි ගුවන් තොටුපළ හෝ වෙනත් කිසිදු ගුවන් තොටුපළක් කිසිදු රටකට නොදෙන බවයි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔබතුමා යම් යම් වාසි ලබා ගැනීමට කරන උපකල්පනයක් නෝක නමුත් උපකල්පනය කරන්න එපා හැම දෙයක් වෙන්නේ නැහැ. මෙතුමන්ලට ඕන නැති ගිනි අවුලවන්න. ඒක වැරදි. පලාලි ගුවන්තොටුපළ දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. ඉන්දියාවට හරි වෙන කෙනෙකුට හරි දෙන්න කිසිම අදහසක් නැත. පාර්ලිමේන්තුව පැවැත්වෙන ඇතැම් දිනවල ඝනපූර්ණය නොමැතිව අදාළ දිනයට නියමිත පාර්ලිමේන්තු වැඩ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වීමෙන් පසුගිය දිනවල සභාව කල් තැබීමට සිදු වුණා. ඒ සම්බන්ධයෙන් කතානායකකරු ජයසූරි මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දෛනිකව විශාල මහජන මුදලක් වැය කරමින් රටේ අයවැය සහ මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේදී අත්‍යවශ්‍ය වන පාර්ලිමේන්තු ඝනපූරණය නොමැතිවීමට ඉඩදීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ඉතා දැඩිව අවධාරණය කර තිබෙනවා. ජනතාවගේ යහපත වෙනුවෙන් සෑම මසකට වරක්ම සියලුම අමාත්‍යංශ උපදේශක කාරක සභා රැස්වීම කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම කාරක සභාවල සභාපතිවරුන් වන විෂය භාර අමාත්‍යවරුන්ගෙන් කතානායකවරයා ඉල්ලා සිටිනවා. එමෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අවම වශයෙන් තුන්වන අවස්ථාවේදීවත් විෂය භාර අමාත්‍යවරුන් පිළිතුරු සැපයිය යුතු බව එම නිවේදනයේ සඳහන්. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනවල ඉන්දියාවේ මාධ්‍යවලට කළ ප්‍රකාශය නිසා ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තරයේ පැවති අර්බුදය උග්‍ර අතට පත්ව තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව මත්තල ගුවන්තොටුපළ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ලංකාවේදී හා ඉන්දියාවේදී පරස්පර ප්‍රකාශ නිකුත් කිරීමයි. මත්තල ගුවන්තොටුපළ පිළිබඳ හා ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පවුලේ සමාජිකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය තුළ පැහැදිලි ප්‍රතිපත්තියක් නැති බව පෙනී යන කරුණක්. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දිය සංචාරය සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. එතුමාට ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව අනුව එතුමා ගියා. එතුමාට බොහොම හොඳ පිළිගැනීමක් ලැබුණ බව තමයි වාර්තා වෙන්නේ. එතුමාගේ ගෙලට මල්මාලිය දැමීම ඉන්දියාව මල්මාලිය දැම්මට අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ජාතියේ ගෙලට වද මල්මාලිය දාන්නව නම් අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. විරවංශ මහතා මීට පෙර ඉන්දිය රාජ්‍ය නායකයා ගැන පැවසුවේ මෙවන් අදහසක්. ඉන්දියානු අක්‍රමාත්‍ය මෝඩි එනවා හතර වෙනිදා එන්නේ වෙසක් බලන්න තොරම් බලන්න නෙවෙයි කියන්නේ වෙසක් බලන්න කියලා තමයි අපි කියනවා තමුන් නාන්සලට ඒ පාවා දීමට එරෙහිව මෝඩි අගමැතිට පේන්න මුළු රටම කළු කොඩි වලින් පුරවන් දොන. ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ඉන්දියාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්මයා වැදගත් කාරණා කීපයක් ප්‍රකාශ කරා. පළවෙනි එක මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම පිළිබඳ වර්තමාන රජය විසින් අනුගමනය කරන ක්‍රියාදාමයට එතුමා කැමති බව, ඒ අනුමත කරන බව එතුමා නරේන්ද්‍ර මෝදී අගමැතිවරයා ඉදිරිපිටම ප්‍රකාශ කරා. ඇතුලේ පදනමක් නැතිව විවිධ කතන්දර කිව්වත් ඉන්දියානු අගමැතිවරයා ඉදිරිපිට පොරොන්දු වුණා ඒ දැනට කරගෙන යන ඒ වැඩපිළිවෙල පොලිසියෙන්ම අනුමත කරන්න. ඊට කලිනුත් අපේ රටේ නොකියන කතා ඉන්දියාවට කිව්වා. බලය විමර්ශගත කරනවා, පාතුමේ සංශෝධනයට උඩට ගිහිල්ලා ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා, ඒ ස්පානිෂ් නිමක් දෙනවා කියලා ඉන්දියාවට පොරොන්දු වුණා. ඒ අත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු
පොරොන්දු වෙනවා. ශ්‍රී ලංකාව සීසනෙන් කතා කරනකොට ඊට වෙරෙහිව ඊට වෙනස් වූ කතාවක් තමයි මහින්ද මන්ත්‍රීතුමා කියන්නේ. ජාතික බහජන සභාවේ කැඳවුම් කරු චමීර පෙරේරා මහතාද මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. විමල් වීරවංශ මහත්තයා ගම්මන්පිල මහත්තයා වගේ අය කිව්වේ ඉන්දියාවේ කොලනියක් බවට පත් කරන්න යනවා. මත්තල ඉන්දියාවට දෙන්න යනවා. මේක කුමන්ත්‍රණයක්. එහෙම කියපු ඒ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමේ නායකයා නායකත්වය දෙන කෙනා ඉන්දියාවට ගිහිල්ලා කියන මේක ගැටලුවක් නෑ. ඉන්දියාවත් එක්ක අපිට කටයුතු කරන්න පුළුවන් කියන්නේ. ඇත්තටම ඉන්දියාවට ගිහිල්ලා මහින්ද මහත්තයා විමල් වීරවංශ මහත්තයාගේ කනට ගැහුවා වගේ වැඩක්. ජනබලයෙන් සිදු වුණේ මහින්ද රාජපක්ෂ මහතාට තිබුණු ඡන්ද ප්‍රමාණයත් අහිමි වීම බව ජාතික මහජන සභාවේ කැඳුම් කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. අපි ජනබල මෙහෙයුම කියන වැඩපිළිවෙල ඒකෙන් අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයාට තිබුණ ටිකක් නැති වෙමින් යන බව. වෙල්ගව මහත්තයා වගේ එලිපිට කියනවා. දැන් වාසුදේව නානායක්කාර සහෝදරයා වගේ බොහොම එලිපිට කියනවා. දිනේෂ් ගුණවර්ධන මහත්තයත් කිව්වත් අපිට පේනවා ඔහුගේ හැසිරීමෙන් කටයුතු කරන විදියෙන්. බැසිල් රාජපක්ෂ මහත්තයා මෙලෝ පැත්ත පලාතකට නැහැ. කවුලක් වෙනුවෙන් කරගහන දේශපාලන සංස්කෘතියක් ඉදිරියට ගෙන යන්න හැකියාවක් ලැබෙන එකක් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා මේ දවස්වල කියනවා හින්දු පත්‍රයේ ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙලා තියෙනවලු. මේවා ඉතින් හතර බීරි කතා. දැන් මේක නිකන් සාමාන්‍ය කැලෑ පත්‍රයකට කිව්වනම් කමක් නැහැ. මේ කියන්නේ හින්දු පත්‍රයට. එතකොට හින්දු පුවත්පත මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් පවත්වද්දී ආශ්චර්යකින් වගේ හින්දු පුවත්පතටත් ප්‍රින්ටින් මිස්ටේක් වෙනවා. මහින්ද මහත්තයා කටයුතු කළේ ඒ රජපෞලෙන් පිට කිසිම කෙනෙකුට කුමන ආකාරයක හෝ බලයක් නොදෙනවායි කියන ස්ථාවරයේ ඉඳලා. විධායක බලයේ ආදීනව මහින්ද රාජපක්ෂ මහතා තම පාලන කාලය තුළ මනාව පැහැදිලි කර දී ඇති බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කීර්තිකාර්යවසම් මහතා පවසනවා. එක්සත් වාමාංශික පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 18 සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා අවස්ථාව කරගත්තා තමන්ට වමනා ප්‍රමාණයක් වමනා කාලයක් ජනාධිපතිතුමාගේ ඉන්න පුළුවන් වෙන විදිහට එදා සුදුවැන් සංස්කෘතිය වෙන්න පුළුවන් මාධ්‍යවේදීන්ට වෙච්චි අසාධාරණකම් වෙන්න පුළුවන් අයිතු විදිහට මුදල් ඉපැයීම වෙන්න පුළුවන් වංචා දූෂණ වෙන්න පුළුවන් මේ සියල්ල ඒ ආකාරයෙන්ම සිද්ධ වුණා පමණක් නෙමෙයි එක පවුලක් තුළ බලය රඳවා ගැනීමේ වැඩපිළිවෙලක් තමයි ඒ විධායක ජනාධිපති ක්‍රමය තුළ ක්‍රියාත්මක වුණේ. අදටත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පැත්තෙන් බැලුවහම ඒකේ වෙනසක් වෙලා නැහැ. විධායක ජනාධිපති ක්‍රමයක් හරහා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගෙන්න තියෙන ඉඩකඩ ඉතාම අවම වෙලා තියෙනවා කියන එක අපිට පේනවා. මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා. වාමේ අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා කියා සිටිනවා. පෙරටේ යුද්ධය අවසන් වුණාට ජනවර්ග ගැටලුව දේශපාලන ප්‍රශ්නයක් ලෙස තිබෙනවා. එය විසඳිය හැක්කේ රාජ්‍ය බලය පිළිබඳව එකඟත්වයකින්. රාජ්‍ය බලය සියලුම ජන කොටස් වලට බෙදී යන පරිදි ව්‍යවස්ථාවේ වෙනස්කම් කළ යුතුයි. සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක වන බවත් ඒට විරුද්ධව බොරු චෝදනා නගන්නේ දේශපාලනය පිළිබඳ කිසිවක් නොදන්නා අය බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සේවි විග්නේශ්වරන් මහතා ඇතුළු 3 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පැවති නඩුව අභියාචනා අධිකරණයේදී අද විභාගයට ගැනුණා. උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී ඩෙනිෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. එම අතුරු තහනම් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවටත් එය අධිකරණයට අපහාස කිරීමක් බවටත් බී ඩෙනිෂ්වරන් මහතා නඩුවක් ගොනු කළා. කෙසේ වෙතත් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 16 දක්වා දීර්ඝ කෙරුණා.
මේ අතර විග්නේෂ්වරන් මහතා ගොනු කර ඇති අභියාචන පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් නිකුත් කරන තෙක් අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ කටයුතු නවතාලන ලෙසට ඒ මහතා කළ ඉල්ලීම අභියාචන අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයේ ලබන මාස 16 වනදා තෙක් කල් තැබුණා. සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී මොහන්දිරම්ලාගේ හසිත සමන්ත හෙවත් සර්පයා නැමැත්තා බන්ධනාගාරගතව සිටියදී ඔහුගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කර ඇත්තේ නීතිඥවරයෙකු සහ ඇගේ සහෝදරියක වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලින් හෙළි වී ඇති බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දන්වා සිටියා. විත්තිකරුට අදාළ ෆේස්බුක් ගිණුමේ විශ්ලේෂණ වාර්තාවක් ෆේස්බුක් සමාගමෙන් ලබා ගැනීමට මහාධිකරණය මෙහිදී අවසර ලබා දුන්නා. ද්විත්ව පුද්ගල ඝාතනයට මරණ දඬුවම නියම වී සිටින විත්තිකරුගේ ෆේස්බුක් ගිණුම යාවත්කාලීන කරන්නේ කුමන ස්ථානයක සිටද යන්න ෆේස්බුක් ආයතනයේ කලමනාකාරීත්වය සමග සම්බන්ධ වී විමර්ශනයක් සිදු කරන ලෙසට මහාධිකරණය රහස් පොලිසිය පරිගණක ඒකකයේ ස්ථානාධිපතිවරයාට මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා. මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සාමාධ්‍යනය පිළිබඳ විෂය ඇතුළත් කිරීම සඳහා වන එකඟතා ගිවිසුමකට දකුණු කොරියාවේදී අද අත්සන් තැබුණා. ලෝක සාමය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සමග අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙම ගිවිසුමට අත්සන් කළා. ඒ පිළිබඳ දකුණු කොරියාවේ සිට තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත ඉන්දික වීරකෝන්. ලෝක සාමය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය සමග අද ශ්‍රී ලංකාව සහයෝගීතාගේ උසමට අත්සන් තැබුණා. මේ පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා දැන් අපි සම්බන්ධ කරගන්නවා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතුමාව. අමාත්‍යතුමනි, අද අත්සන් කරන්නට යෙදුණු සහයෝගීතාගේ උසම පිළිබඳව මේකේ මොන වගේ ප්‍රතිලාභයද අපේ රටට ලැබෙන්නේ? ඇත්තටම මේක එක රටක් එක ජාතියක් සීමා කරගෙන ඇති කරගත්ත කිවිසුමක් නෙවෙයි. අද කවදාටත් වැඩිය ලෝකෙට වුමනා කරලා තියෙන ප්‍රධානම දේ තමයි සාමය. ලෝකයේ සාමය නැති වෙමින් යුද්ධය ඇති වෙන්නේ යුද පිටිවල නෙවෙයි, ඒ යුද්ධය පිළිසිඳගන්නේ මිනිසුන්ගේ හිතේ. ඒක නිසා යුද පිටියෙන් යුදය නිමා කිරීමේ ක්‍රමවේදයක් ලෝකේ නැහැ. ඒක ඇති කරගන්න ඕන මානවයාගේ චිත්ත ධෛර්යයෙන්මයි. ඒක නිසා මේ පිළිබඳව අද වුමනා කරලා තියෙන ලෝකයට සාමය පිළිබඳව දැනුවත් කරන්න, වර්තමාන අපේ රටේ පවතින සාම සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව ලෝකේ ඇගෙයීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අවධියක අපිත් මේ අනිකුත් ජාතීන් අනිකුත් රටවල් සමග එකතු වෙලා ජාත්‍යන්තර වශයෙන් ලෝක සාමය ඇති කරන්න තමයි මේ උත්සාහය දරන්නේ. මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනුයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. අපි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරේ අපේ සංවිධාන කටයුතු පිළිබඳව, ඒ වගේම බලමණ්ඩල පිහිටුවීම, මධ්‍ය සංවිධාන පිහිටුවීම 90%කින් අවසාන වෙලා තිබෙනවා. දැන් ඊළඟ පියවර ඉස්සරහට ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාමාන්‍ය පරිදි මධ්‍යම කාර්යසභාව රැස්වීම තියෙනවා. ජනාධිපතිවරණෙත් එනවා, ඔබතුමාලා චෝදනාත් එල්ල කරනවා. මේ SLF එකෙන් ගිහුවාය නන්නත්තර වෙලා ඉන්නේ, හුඟක් කට්ටිය අනාත වෙලා. ඉතින් ඕගොල්ලන්ගේ නිවුස් වල දාන්න නැති වුණාට ගියාම හූ කියනවා පෙළපාලි වල දකින්න නැති නේ තිබුණ විරෝධය. 20 ඔබතුමාලා අභියෝගයක් වෙයිද? නෑ, අභියෝගයක් නෑ. බලන්නක 20 අනිවාර්ය මෙරටේ ජනාධිපති වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒකට UNP එන්න පුළුවන්, කෝට්ටුවයත් එන්න පුළුවන්. කවුරු එක්කද එකතු වෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. සියලු දෙනාගෙන් පොදු අපේක්ෂක විදියට ජනාධිපති වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාගේ ජීවිත ආරක්ෂාවට තර්ජනයක් වෙනවා කියන කතාවක් හරි තියෙනවා නම් මේ පිළිබඳව කරන්න තියෙන උපරිම පරීක්ෂණ ටික කරලා කවුරු හරි වැරදිකාරයෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම දෙන්න පුළුවන් උපරිම දඬුවම ලබා දෙන්න ඕනකම තියෙනවා. ඒ කියන්නේ තාම නීති ක්‍රියාත්මක වෙලා නැහැ නේ. මම හිතන්නේ මම දැක්කා නාලකසිල්ල මහත්තයාව ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. ඒ වගේම පරීක්ෂණේ පවත්වන්නත් CID එකට බාර දීලා තියෙනවා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල කොහොමද? දැන් ජනාධිපතිවරණය තෙන්න නිසා ලබන අවුරුද්ද මැතිවරණ වර්ෂයක් විදිහට එන ඕනෑම මැතිවරණයක් සඳහා සූදානම් පක්ෂයක් විදිහට ශක්තිමත්ව පක්ෂ නගා සිටීම තමයි අපේ බලාපොරොත්තුව. දැන් ඊළඟටත් ජනාධිපතිතුමා මද පොදු පක්ෂයේ විදිහට පුතුමා එළියට දාන හදන්නේ? ඉතාමත් පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා බවට පත් වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. අතුරුදන් වුවන්ගේ පවුල් එකතුව මෙරට විදේශ තානාපති කාර්යාලවලට සංදේශයක් බහර දීමට කටයුතු කළා. 2008 වසරේදී අතුරුදන් වූ දරුවන් ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමේ අරමුණෙනුයි විදේශ තානාපති කාර්යාලවලට අදාළ සංදේශය බාරදීම සිදුවුණේ.
කැනඩා තානාපති කාර්යාලය, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඇතුළු ආයතන 6කට අදාළ සංදේශය බාර දෙනු ලැබුවා. සත්‍ය ප්‍රකාශ කරන OMP එක පිළිබඳව එකට අපි ස්තුතිවන්ත වෙනවා. ඔවුන් වන්දිගේම සඳහා කොමිසම ගෙනාවා. නමුත් ත්‍රස්තාධිකරණයේ නියෝගයක් මත සමහර වගන්ති වෙනස් කිරීම දක්වා අපසතර ගන්න වුණා. අතුරුදහන් කිරීම අපරාධයක් ලෙස නීතිගත කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. අධිකරණයට ඇඟිලි ගහනවා නම් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට ස්වාධීනව වැඩ කරන්න හයියක් ලැබෙයිද කියන ප්‍රශ්නය අද අපිට තියෙනවා. මේ විදිහට උසාවියට ඇඟිලි ගහනවා නම් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිළිබඳ දකුණේ තියෙන විශ්වාසයත් ආණ්ඩුව නැති කරගන්න හදන්නේ කියලා අපි කියනවා. මේ අතර අතුරුදන් නුවන්ගේ පවුල් එකතුවේ සමාජිකයින් විජයරාම ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටදී උද්ඝෝෂණයකද නිරත වුණා. පසුගිය පාලන සමයේදී දේශප්‍රේමී මුවාවෙන් ඇතමුන් අපරාධ සිදු කළ බව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සමාජික ලාල් පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කරුණම්මාන් පිල්ලයන් KP ඒගොල්ලෝ මහින්ද රාජපක්ෂගේ දැෂ් ශක්තිමත් කළා දේශප්‍රේමින් වුණා. දේශප්‍රේමින් වෙච්ච ගමන් මොකද උනේ? ඒගොල්ලෝ කුඩු විකුණනවා. දැන් ඒ වගේ දේශප්‍රේමින් වෙච්ච වෙන් ඔක්කොම ඡන්දවලට ඇවිල්ලා කුඩු ටික විකුණනවා, ගංජා විකුණනවා, මිනිමරුම් කරනවා, ස්ත්‍රී දූෂණ කරනවා. ඒව ටික කරන්න හොඳයි. මේ අතර අනුරාධපුර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේ සේනාධිරාජ මහතා ප්‍රකාශ කළේ රැඳවූවන්ගේ ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවයි. අනුරාධපුර බන්ධනාගාර රැඳවුවන් දින 5ක් තිස්සේ නිරාහාරව ඉන්නවා. ඔවුන් බොහෝ කලක් සිරගතව සිටියා. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සාකච්ඡා කළා. දින 2ක් ඇතුළත මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න කටයුතු කරනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් එක් අයෙකු බන්ධනාගාර රෝහලටද ඇතුළත් කළා. උපන් ගේම බිලිඳුන් හැර දමා යන මව්පියන්ට අපුරු පාඩමක් කියා දුන් සත්ව සෙනෙහසක් පිළිබඳ සංවේදී පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මව්පිය දූදරු සෙනෙහසට අරුතක් දෙන්නට සමත් කිසිවක් මෙලොව නැහැ. එම සෙනෙහස මිනිසුන්ට මෙන්ම සත්වයින්ටද පොදු ධර්මතාවක්. කුසින් වැදූ පැටවා මේයාමේ වේදනාව දරාගත නොහැකි වූ රිලාමවක අනුරාධපුර නගරයේදී අපේ කැමරා කාචයට හසු වුණා. අපරිමිත සෙනෙහසින් මියකිය තම පැටවා රැගෙන මෙම රිලාමව හැසිරුණු ආකාරය හද සසන කරවන දසුනක් බවට පත් වුණා. දැන් ව්‍යාපාරික පුවත්. NDP බැංකුවේ 108 වන ශාඛාව කටුකස්තුට නගරයේදී විවෘත කෙරුණා. ඒ NDB සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී දීමන්ත සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ATM යන්ත්‍රද ඇතුළු සේවා රැසක් මෙහිදී ලබා ගැනීමට හැකිවනවා. NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ ජාල කළමනාකරණ ප්‍රධානී සංජය පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වසර 15කට ඉහතදී ආරම්භ කර LB ෆිනෑන්ස් මට්ටක් කුලිය ශාඛාව LB ෆිනෑන්ස් සේවා මධ්‍යස්ථානයේ ලෙස නව මුහුණුවරකින් විවෘත කෙරුණා. ඒ LB ෆිනෑන්ස් විධායක අධ්‍යක්ෂ නිරෝෂන් නුඩගේ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. මට්ටක් කුලිය ෆාම් රෝඩ් හි අංක 729 3 යන ස්ථානයේ නව සේවා මධ්‍යස්ථානය පිහිටා තිබෙනවා. ප්‍රධාන කළමනාකරු චින්තක චන්ද්‍රසේන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. යකඩ ආශ්‍රිත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන TNR ගෲප් ආයතනය නව නිෂ්පාදනයක් ලෙස TNR කම්බියන වෙළඳපොළට හඳුන්වා දුන්නා. TNR කම්බියන ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය යොදාගෙනමින් නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබෙනවා. මෙම නිෂ්පාදනය පාරිභෝගිකයාට දැරිය හැකි පහසු මිලකට මෙන්ම කුඩා ප්‍රමාණයේ ඇසුරුම් සහිතව වෙළඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි ආයතනයේ සභාපති T. නුශාන්ත මහතා සඳහන් කළේ. වෝල්වෝ සමූහය සහ අයිච මෝටර්ස් එකතුවෙන් නව මාදිලියේ ට්‍රක් රථ සහ බස් රථ පෙළක් හඳුන්වා දුන්නා.
ඒ පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී ලොව ඉහළ තාක්ෂණයේ යොදා ගනිමින් නිර්මාණය කර තිබෙන මෙම නිෂ්පාදන පරිසර හිතකාමී මෙන්ම ඉන්ධන පිරිමැසුම් දායි වීමද විශේෂත්වයක්. VC කොමර්ෂල් සමාගමේ ජාත්‍යන්තර ව්‍යාපාර කටයුතු පිළිබඳ ප්‍රධානි SS ගිල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මේ සමගින් අයිටින් රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk